සුබමධ්‍යහන ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත තුම්මෝදර ගැටුම් සිදුවන විට බලා සිටියේ සැබෑ හමුදා නිලධාරියෙකු යන්න පිළිබඳ පරීක්ෂණ ජනපති ආසියා ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතයි චන්දහිමි නාමලේඛනයේ ආකෘති පත්‍ර බෙදා හැරීම අද සිට රුසියා ජනපති හා අමෙරිකා රාජ්‍ය ලේකම් අතර හමුවා තුම්මෝදර ප්‍රදේශයේ කලහකාරී සිදුවීම් සිදුවන අවස්ථාවේ එහි රැඳී සිටි ආරක්ෂක අංශ නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයා පිළිබඳ යුද හමුදාව පොළොල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ආරක්ෂක අංශ නිල ඇඳුමකට සමාන නිල ඇඳුමින් සැරසී සිටි මෙම පුද්ගලයා පිළිබඳ වීඩියෝ දර්ශන සමාජ ජාලවල ප්‍රචාරය වීමත් සමග ඒ පිළිබඳ යුද හමුදාවේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. මෙම පුද්ගලයා ගැටුම් ඇතිකිරීමට අනුබල දෙන ආකාරයෙන් හැසිරෙන බවකුයි එම දර්ශනවල දැකගත හැක්කේ. මේ සම්බන්ධයෙන් කඩනම් පරීක්ෂණ පැවැත්වෙන අතර වීඩියෝවේ ඇතුළත් ආරක්ෂක සමාජිකයයි සැලකෙන පුද්ගලයා හඳුනා ගැනීමට යුද හමුදාව මහජන සහාය අපේක්ෂා කරනවා. දැනට පැවැත්වෙන පරීක්ෂණවලින් අනතුරුව අදාළ පුද්ගලයා ආරක්ෂක අංශ සමාජිකයෙකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පෙවර ගන්නා බවයි යුද හමුදා මූලස්ථානයේ නිකුත් කළ නිවේදනය සඳහන් වන්නේ. මෙම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් යුද හමුදා පොලිස් සේවා බලකායේ 011-2-51-82 දරන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස යුද හමුදා මූලස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ඇමතුවා. එය පැවැත්වුණේ චීනයේ බීජිං නුවරදී. ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකින් ඉහළ පෙළේ රාජතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී සමුළුවේ සභාපතිවරයා වන චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සමුළුව ඇමතුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද සමුළුව අමතමින් ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝග සහ එම අභියෝග ජය ගැනීමට ඇති සැලසුම් පිළිබඳව ලෝක නායකින් හමුවේ කරුණු පැහැදිලි කළා. මෙම වසරේ චන්දහිමි නාමලේඛනයේ ආකෘති පත්‍ර බෙදා හැරීම අද සිට ආරම්භ වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. 2019 වසරට අදාළ චන්දහිමි නාමලේඛන VC ආකෘති පත්‍ර බෙදා හැරීම අද ආරම්භ වන අතර එම ආකෘති පත්‍ර එකතු කිරීමේ කටයුතු ලබන මස පළමුවනදා සිට ආරම්භ කරනු ඇති. මෙවර VC ආකෘති පත්‍රයේ සමග තවත් ලේඛනයක් ජනතාවට ලබා දෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. වයස වෘදු 16-18 අතර පසුවන්නන් සම්බන්ධයෙන් එම අතුරු ලේඛනයේ තොරතුරු ඇතුළත් කළ යුතුයි. එමෙන්ම අදාළ ලේඛනයේ ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් වන තොරතුරුද ඇතුළත් කළ යුතු වනවා. ආබාධිත පුද්ගලයන් සඳහා වන නිසි දත්ත පද්ධතියක් නොමැතිවීම හේතුවෙනුයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ මෙම පියවර ගෙන ඇත්තේ. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කනගාටුව පළ කර තිබෙනවා. නොසන්සුන්කාරී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කඩිනමින් ආරක්ෂක අංශ යෙදවීමට රජයගත් පියවරද එම සංවිධානය ඇගීමට ලක් කළා. මතු ඇති ගැටලුකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා රජය, විපක්ෂය, සිවිල් සංවිධාන, ආරක්ෂක අංශ හා සර්ව ආගමික කණ්ඩායම් සියල්ල එක්විය යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිවේදනයෙන් ඉල්ලා සිටින්නේ. එසේ නොවුනහොත් එම තත්ත්වය උග්‍රවනු ඇති බවට ඔවුන් අනතුරු අඟවනවා. ශ්‍රී ලංකාව පවතින කම්පනකාරී කාල පරිච්ඡේදයෙන් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ දරන මොහොතක මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීමෙන් රට යළි පසුපසට ඇදවටීමක් සිදුවන බවද ඔවුන් පෙන්වා දෙනවා. වගකිව යුත්තන් නීතිය හමුවට පමුණවා නීතිය උපරිමයෙන් ක්‍රියාවට නන්වන ලෙසටද එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයට දැනුම් දෙනවා. 30 වසරක ත්‍රස්තවාදය නිමකර රටට සාමය උදාකර දුන් රණවිරුවන්ට අභිමානවත් ජීවිතයක් ගත කිරීමට පහසුකම් සලසා දීම වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බව අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පවසනවා. මැදලන්ද රණවිරු ගම්මානයේ ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. බඩල් කුඹුර කටුගහගල්ගේ ප්‍රදේශයේ ඉදිකෙරෙන රණවිරු ගම්මානය නිවාස 25කින් සමන්විතයි. එහි ඉදිකිරීම ආරම්භ කරමින් රණවිරු පවුල් වෙත මුදල් ප්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද පැවැත්වුණේ අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි බුද්ධි අංශ විනාශ කරා කියලා මං කියන වගකීමක් ඇතුව මෙ ආණ්ඩුවේ
නීති ආසාමයේ හිටපු ඇමතිවරයෙක් විදියට අප කිසිම හමුදා නිලධාරියෙකුට අසාධාරණයක් කළේ නැහැ. උතුරු නැගෙනහිර යුද්ධය සමයේ ඇතිවෙච්ච කිසිම සිද්ධියක් සම්බන්ධව අපි රණවිරු අත්අඩංගුවට අරනුත් නැහැ. බුරු බිල්ලෙක් මවනවා බුද්ධයන්සේ නැති කරා කියලා. බුද්ධයන්සේ හරියට වැඩ කරා පහුගිය කාලේ. පොහොට්ටුවේ අය හමුදා රණවිරුවන්ට කරපු දෙයක් නැහැ. හමුදා රණවිරුවන්ගේ වැටුප වැඩි කරේ මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. විශ්‍රාම ගියාම විශ්‍රාම වැටුප වැඩි කළද අපේ ආණ්ඩුව. ත්‍රස්තවාදය මුවාවෙන් දේශපාලනය කරන්නන් පිරිසක් රට තුල සිටින බව අමාත්‍ය තලතා අතිකුරුල මහත්මිය පවසනවා. බලංකොට පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා. රන්මාවත් මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ බලන්ගොඩ බෙලිහුල්ලොය ලදුයාය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය තලතා අතුකුරල මහත්මියගේ ප්‍රධානත්වයෙන්. කිලෝමීටර 3.4ක දුරින් යුත් මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැකිරෙන මුදල රුපියල් ලක්ෂ 500ක්. අපිට කනගාටුව ත්‍රස්තවාදය මුවාවෙන් දේශපාලනය කරන්න උත්සාහ කරන කොටසක් දැන් රටේ ඉන්නේ. ඒ අය බලන්නේ මේක මේ රජයේ පිටට දාල් කොහොමද ඊළඟ මැතිවරණේ ජනාධිපතිවරණේ දිනන්නේ කියලා. ඉතින් ඒකට සුළු ජාතිකයින් කොටවනවා, සුළු ජාතිකයින් අපහසුතාවයට පත් කරනවා. අපි කියන්නේ අපි සියලුම දෙනා හොඳට ජීවත් වෙන්න ඕන. මේක බුදුන් වැඩිය දේශය. අපිට බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ වෛරකම් කරන්න එපා, කුහකකම් කරන්න එපා. අපි කිසිම ආගමකට අපහාස කරන ජාතියක් නෙමෙයි. බෞද්ධයෝ ඉතාම හොඳ විනයගරුක ජාතියක්. රට තුල ඉතා විනාශකාරී දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මෙන්න මේ වෙලාවේ තමයි දේශපාලන ව්‍යාපාරයකට අපට මේ සමාජයේ යලි යතාවත් කිරීම සඳහා අත් නොඇලැකි වගකීමක් තියෙන්නේ. මේ වෙලාවේ නැවත ඉතාමත් කැතව පහත් දේශපාලන න්‍යායපත්‍ර දියත් වෙමින් තිබෙනවා. අපේ රට බහුවිධ රාජ්‍ය. සිංහල දෙමළ මුස්ලිම් බර්ගමලේ කියලා ජන කොටස් සංගණනාව ජීවත් වෙනවා. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු, ක්‍රිස්තියානි කියලා ආගම් භක්තික සංගණනාව ජීවත් වෙනවා. අපි වගේ රටක මහජනයාගේ ආරක්ෂාවේ පදනම ජාතික සමගිය. මොනතරම් දියුණු අවි, දියුණු නැව්, දියුණු තාක්ෂණයේ තිබුණත් ප්‍රමාණවත් නැහැ. ජනතාව අතර වෛරය, ක්‍රෝධය, සැකය, අවිශ්වාසය ගැටුමනම් වර්ධනය වෙලා තියෙන්නේ. ඒ කොතනකවත් ජාතික ආරක්ෂාවක් නැහැ, මහජනක ආරක්ෂාවක් නැහැ. ඒ වගේම සමහර තැන්වල මහින්ද රාජපක්ෂේ පහළ කණ්ඩායම් තමයි මේ විශාල විකෘති මතේ සමාජයට ගෙනියමින් තිබෙන්නේ. එනිසා මේක අතුල ඉතාමත් විනාශකාරී දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මකවමින් තිබෙනවා. කටකතා, අසත්‍යතරතුරු, වැරදි ක්‍රියාමාර්ග හරහා ඒක ඉස්සරහට ක්‍රියාත්මකවමින් තිබෙනවා. වයඹ පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ කෙරුණා. මේ අතර දිවයිනේ සෙසු පාසල්වලද අධ්‍යයන කටයුතු ක්‍රමානුකූලව සාමාන්‍ය අතර හැරිමින් පවතිනවා. කලාකාරී සිද්ධීන් කිහිපයක් හේතුවෙන් වයඹ පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. කෙසේ වුවත් ඊයේ පස්වරු 6 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන ඉවත් කෙරුණා. පාසල් යළි ආරම්භ කෙරුණු අතර අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් පාසල් වෙත පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර වයඹ පළාතේ රාජ්‍ය ආයතනවල කටයුතුද අද සුපුරුදු පරිදි යළි ආරම්භ කෙරුණා. ප්‍රදේශ පුරා සාමකාමී වාතාවරණයක් පවතින අතර පොලිසිය හා ත්‍රිවිල හමුදාව ඒකාබද්ධව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. මේ අතර අද දිනේ දිවයිනේ සෙසු ප්‍රදේශයන්හි පාසල්වල සිසු පැමිණීම ඉහළ ගොස් තිබූ බව පළාත් ආණ්ඩුකාර බලධාරීන් පවසනවා. අනුරාධපුර, නොච්චියාගම, පහළ මාර්ගහවැව විද්‍යාර්ථ විද්‍යාලයේ සිසුන්ගේ පැමිණීම 80% දක්වා ඉහළ ගොස් තිබූ බව එම විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසනවා. එමෙන්ම නොච්චියාගම බණ්ඩාරනායක විද්‍යාලයේද සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවතුණා. පාසල්වල ආරක්ෂාවට ක්‍රියාත්මක වැඩපිළිවෙලට දෙමාපියන්ගේ පූර්ණ සහාය ලැබී ඇති බවද විදුහල්පතිවරුන් පවසනවා. ආරක්ෂාව උපරිමෙන්ම තියෙනවා කියන එකයි කියන්න තියෙන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, අපේ ආරක්ෂක කමිටුව, ඊළඟට පොලිසිය, ගුරුවරු, දෙමව්පියෝ, මේ හැම දෙනාගෙන්ම අපිට ආරක්ෂාව තියෙනවා. දෙමව්පියන්ට කියන්නේ දරුවන් පාසලට එවන්න කියන එක තමයි. මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා දෙමව්පියන්ට. පාසල පිළිබඳව, ආරක්ෂක අංශ පිළිබඳව විශ්වාසය තියලා තමන්ගේ දරුවා පාසලට එවීම පිළිබඳව. අම්බලන්ගොඩ නගරය හා අවට ප්‍රදේශවල සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බව විදුහල්පතිවරුන් සඳහන් කළා. අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ සිසුන්ගේ පැමිණීමද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණා. මේ අතර පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් බියකින් සැකයකින් තොරව සිසුන් පාසල් ලැබීමට කටයුතු කරන්නයි ජාතික අධ්‍යාපන සේවක සංගමයේ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. හාලියල පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.එම්. ප්‍රේමසිරි මහතා මෙම ඉල්ලීම සිදු කළා.
මේ වෙනකොට රජය ත්‍රිවිධ හමුදාව පොලිසිය රටේ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයත් පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග රාශියක් කරන් තියෙනවා. රජය විශේෂ ක්‍රියාමාර්ග රාශියක් කරන් තියෙනවා. ත්‍රිවිධ හමුදාව විශේෂ ක්‍රියාමාර්ගයන් අරන් තියෙනවා. විදුහල්පතිවරු ගුරුවරුන් එකතු වෙලා ආරක්ෂක කමිටු පිහිටවලා පාසල උදේ පාන්දර පරීක්ෂා කරලා තමයි ළමයි පාසල් වලට ඇතුල් කරන්නේ. දෙමාපියන්ගේ දරුවන්ගෙන් ඉල්ලන්නේ ඔබ පාසල් වලට පැමිණෙන්න. නව අගබිනුසුරු ජයන්ත ජයසූරිය මහතා පිළිගැනීම සඳහා පවත්වන චාරිත්‍රානුකූල නිල උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ 47 වන අගබිනුසුරුවරයා ලෙසට ලද පත්වීමෙන් පසු සිදු කළ පළමු නිල ප්‍රකාශයෙන් අගබිනුසුරු ජයන්ත ජයසූරිය මහතා පවසා සිටියේ විනිසුරුවන් ලෙසට කටයුතු කිරීමේදී මහජන විශ්වාසය ඇතිවන ආකාරයට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි. එක් විනිසුරුවරයෙකුගේ ක්‍රියාවක් සමස්ත අධිකරණ පද්ධතියටම බලපාන බැවින් ප්‍රජාතන්ත්‍රවාදී සහ නීති ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා මහජනයාගේ විශ්වාසය තහවුරු වන ආකාරයට කටයුතු කිරීම විනිසුරුවරුන්ගේ වගකීම බවද නව අගවිනිසුරුවරයා ප්‍රකාශ කළා. විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වය මහජනයා තුළ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය ඇතිකිරීමට හේතුවන බවද ඔහු කියා සිටියා. ජයසූරිය මහතා වසර 35ක කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවට කළ සේවය මෙහිදී ඇගයීමට ලක්වුණා. නීතිපති දප්පුලද ලිවේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍ය වෙසක් උත්සවය හික්කඩුව තෙල්වත්ත පුරාණ තොටගම්බුව රන්පත් රජමහා විහාරස්ථානයේදී ලබන 17 සහ 18 දෙදින තුළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. එවෙනුවෙන් රන්පත් විහාරය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමටද පියවර ගැනුණු අතර සියලු රාජ්‍යායතනවල සහය රාජ්‍ය වෙසක් උත්සවය සඳහා ලැබී තිබෙනවා. අනුරාධපුර යුගයට අයිති පෞරාණික විහාරස්ථානයක් ඓතිහාසික තෙල්වත්ත පුරාණ තොටගමු රාජමහා රත්පත් විහාරස්ථානයේ 2563 වන රාජ්‍ය වෙසක් උත්සවය සඳහා මේ මහා වටිනා පෞරාණික සුද්ධ භූමිය තෝරා ගැනීම පිළිබඳව නැවත නැවතත් ශ්‍රී ලංකා රජයටත් ඒ වගේම ඒ සඳහා ව්‍යාවෘත වූ කැපවූ සියලු දෙනාටමත් විහාරස්ථ පූජනීය මහා සංඝරත්නය ඇටියට අපි අපේ ආශිංසනය පුද කරමින් මේ සම්බුද්ධ ශාසනයේ දීප්ති මත්ව බබලවන්නට මේ මහා වෛසාක මංගලෝත්සවය ශක්තියක් කරගන්නට හැම දෙනාම අදිටන් කරගන්නා හැටියටත් මෙත් සිත් පූර්වක සිහිපත් කරන්නට කැමැති. ජාතික වෙසක් උත්සවය අලුත් දෘෂ්ටියකට ලබා ගැනීම තුළින් අපිට රත්ගම ආසනයේ පන්සල් විශාල ප්‍රමාණයක් ඒ වගේම දහම් පාසල් ගාලු දෘෂ්ටියේ අනිත් ප්‍රදේශවලත් පන්සල් සහ දහම් පාසල් වලට විශාල මුදලක් අපිට මේකෙන් වෙන් කරගන්න පුළුවන්කම ලැබුණා. කවුරුත් බියක් වෙන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණ ආරක්ෂාව සපයලා තියෙනවා අපේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ගම්පිරළිය හරහා. අපිට රත්ගම ආසලේ තියෙන පන්සල් 79කින් 66කට අපිට මුදල් ලබා දීලා ඒ පන්සල් සංවර්ධනය කරන්නත් අපිට හැකියාවක් ලැබුණා. සිළු දෙනාටම ආරාධනා කරනවා 17 වෙනිදා මේ පන්සලට පැමිණලා ජාතික වෙසක් උත්සවයට සහභාගී වෙන්න කියලා. මේ අතර මෙවර වෙසක් උත්සවයේ දාන ශීල භාවනා ඇතුළු ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සමරන ලෙසයි මහා සංඝරත්නයේ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් බෞද්ධ දර්ශනයට අනුව ක්‍රියා කරන ලෙසත් මහා සංඝයා වහන්සේ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙසක් උත්සවය කියලා කියන්නේ මේ ලෝකේ පහළ වුණ අවිහිංසාවාදී මහා නායකයාණන්ගේ ශාස්ත්‍රවරයන්ගේ සැමරීම වෙනුවෙන් සිදු කරනු ලබන උත්සවයක්. ඒ නිසා උතුම් වෙසක් දිනය උන්වහන්සේට උපහාරයක් වන ආකාරයට ගෞරවණීය ලෙස අනිකුත් රටේ ඉන්න ආගමික පිරිස්වලට බාධාවක් කිරියරයක් කරදරයක් හෝ පීඩනයක් නොවන ආකාරයෙන් සැමරීම තමයි බෞද්ධයාගේ වගකීම. බෞද්ධයන් ඉතා ගැඹුරින් හිතිය යුතු කල්පනා කළ යුතු අවස්ථාවක දැන් අපි ඉන්නේ. අපේ අම්මලා තාත්තල ගම්වල දැකලා තිනවා මහා විශාල ආකාරයෙන් තොරන් ගහලා දන්සල් පවත්වලා ලයිට් දාලා ස්පීකර් දාලා උත්සව සැමරීමක් පුරාණ කාලෙදී කිරුම් නැහැ. එහෙම වුණත් ගෙදරදී පහන් කීපයක් පත්තු කරා. ඒ වගේම කුඩා දරුවන් සමග වෙසක් කූඩුවක් නිර්මාණය කළා. ගම්මේ හැමදෙනා එකම සාමයෙන් සමගියෙන් සතුටින් ඒ දිනේ සිහිපත් කරා. පසුගිය දිනක ඇතිවෙච්ච ත්‍රස්ත ප්‍රහාරයක් නිසා බෞද්ධයා පවා දැන් බියට පත් වෙලා ඉන්නවා. මේක අභ්‍යන්තරයේ ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මේකට යම් යම් ආකාරي ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වීම ඇති. අන්න ඒ නිසා තමයි අපි මේ වෙසක් උත්සවය තවත් හොඳින් පවත්වන්නට උන. මම සීළු දනාගේ ඉල්ලීම කරන්නේ මේ අවස්ථාවේදී තමන්ගේ ආගමික ප්‍රතිපත්තිවල යෙදෙන හැටියට ඉතාමත් ගෞරවයෙන් මම මේ අවස්ථාවේදී සීළු දනාගේ ඉල්ලනවා.
තමන්ගේ ආරක්ෂාව තමන් සපුරාගෙන අනුන්ගේ ආරක්ෂාව තහවුරු වෙන විදිහට අපි මේ අවස්ථාවේදී අවිහිංසාවාදී බෞද්ධ ජනතාවක් වශයෙන් ක්‍රියා කරන්නට ඕනෑ. මහා පරිමාණ මුදල් වියදම් කරන මහා තොරන් ඒ වගේ විනෝදකාමී ගමන් බිමන් මේ සියල්ල නවත්තලා දාලා ඒ වෙනුවට අර්ථවත් වූ හා ප්‍රතිපත්තිමය පූජාවට මුල් තැනක් දුන්න වෙසක් උත්සවයක් ඇටියට මේ වෙසක් උත්සවේ අර්ථවත් කරන්න අපට පුළුවන්කම තියෙනවා. ආරක්ෂක අංශ අවශ්‍ය ආරක්ෂාව සලසන්නට කටයුතු කළත් අපි අපේ ආරක්ෂාව ගමේ ආරක්ෂාව ප්‍රදේශයේ ආරක්ෂාව පන්සලේ ආරක්ෂාව ගෙදර ආරක්ෂාව තහවුරු කරගන්න අපි හැම දෙනෙක්ම මේ වෙලාවේ ආරක්ෂක බටේක් ශ්‍රේ ක්‍රියා කරන්න කියන කාරණේ ඉතාමත් කාරුණිකව ඉල්ලන්න කැමැති. එක දේශයක් එක පවුලක් ලෙස සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව කොළඹ දියෝකේසියේ සහ ලංකා සභාවේ සභාපති ඩිලෝ රාජ් කනග සභේ රදගුරු හිමියන් පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පෙන්වා දුන්නා. සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මෙම අරුතක් නැති ප්‍රචණ්ඩත්වය සහ වෙනසීම නවතා දමන ලෙසටයි. 1983 ප්‍රචණ්ඩත්වයෙන් පාඩමක් ඉගෙනගෙන ප්‍රජාව තුළ විශ්වාසය ගොඩනැගීමට කටයුතු කරන ලෙසට සහ එක දේශයක එක පවුලක් ලෙස ක්‍රියා කරන ලෙසට මා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමි. සෑම පුරවැසියෙකුගෙන්ම ජීවිත හා දේපොළ සුරැකීම සඳහා පක්ෂ බේදයකින් තොරව දැඩි නීතිය ක්‍රියාත්මක කරන ලෙස මා රජයෙන් ඉල්ලා සිටිමි. බස්නාහිර මධ්‍යම වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අද දිනේදී බස්නාහිර මධ්‍යම වයඹ සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාවද පවතිනවා. ගිගුරුන් සහිත වැසි ඇතිවන විට ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු ආමකයට අශි පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණා ඉල්ලා සිටිනවා. උත්තරම සිට ගාල්ල සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීම බලාපොරොත්තු වෙනවා. දියුණු වටාවන මුහුදු ප්‍රදේශවල සුළං නිරිද්ධ සිංහමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25ක් 35ක් පමණ අතරයක් ගන්නවා. නමුත් උත්තරම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටිනිට පැයට කිලෝමීටර් 50 සිට 55 පමණ දක්වා වැඩිවීමේ හැකියාවද පවතිනවා. හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටිනිට රළු වීමේ හැකියාවද පවතිනවා. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින කැමැති. පුවත් කිහිපයක් ලුහුඬින් දකිමු දැන්. අප්‍රේල් මස 25 වනදාට යෙදෙන ලෝක මැලේරියා දිනය සැමරීමේ උත්සවයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රමණාගාරයේදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව 2016 වසරේදී මැලේරියාව තුරන් කළ රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකයෙන් පිදුම් ලැබුවා. එහෙත් මැලේරියාව බහුල රටවල් සමග සිදුවන සංචාරයන් වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මැලේරියාව යළි පැතිරියාමේ අවදානමක් පවතින බවයි හෙළි වී තිබෙන්නේ. ඔබ සදා මා සමග චීන ටෙලිනාට්‍ය තරංගිණී සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණා. මෙම ටෙලිනාට්‍යට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රංගන ශිල්පී 11 දෙනෙකු සිය දායකත්වය ලබා දෙනවා. දේවින්ද කෝන්ගහගේ මෙහි ශ්‍රී ලාංකික අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. කලාශූරී එඩ්වින් ආරියදාස මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ජාතීන් අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පිළියන්දල දම්පේ වෝටවිව සුබසාධක සංගමයේ සංවිධාන කළ අධිෂ්ඨාන පූජාවක් සහ සංස්කෘතික විශේෂාංග ඇතුළත් වැඩසටහනක් පැවැත්වුණා. ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිසට පින් අනුමෝදන් කිරීම සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් විශේෂ පින්කමක්ද පැවැත්වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ආදර කිරීම සඳහා කොළඹ මියුසියස් විද්‍යාලීය ආදිශිෂ්‍යා සංගමයද පියවර ගත්තා. එම සංගමයේ ඇමරිකා ශාඛාව මගින් ඇමරිකා ඩොලර් 3000ක මුදලක් මේ සඳහා ආධාර වශයෙන් ලබා දීම සිදු කෙරුණා. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් වෙත ආධාර මුදල ලබා දීම අගරදගුරු නිල නිවසේදී සිදු කෙරුණේ මියුසියස් විදුහල්පතිනි නෙළුම් සේනාධිර මහත්මිය අතින්. ආදිශිෂ්‍යාවන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක් වුණා.
මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය මහනුවර මයිලපිටිය රණවිරු සැමරුම් උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වුණා. පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සැමරුම් උත්සවයට රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් මෙන්ම ජනතාවද එක්ව සිටියා. පසුගිය අප්‍රේල් 21 වනදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් පහන් දල්වා ශෝකය පළ කිරීමේ වැඩසටහනක් කෑගල්ල ප්‍රාදේශීය සභාවේදී සිදු කෙරුණා. සභාපති ජගත් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සංවිධානය කර තිබූ අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනා ඊට එක්ව සිටියා. ඒ සමගින් ITN දිවාපුවක් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk